සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ගෞරවනීය ස්වාමින් වහන්ස ගෞරවනීය පූජකතුමනි පැවිදි සොයරියනි ගුරු විදුවල්පති ගුරු උපදේශක පිරිවෙන් ගුරු ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි ඔබව කෙටි වේලාවකට හරි සජීවීව හමු වෙන්න කල්පනා කරේ ඔබ දන්නවා ඊයේ දවසේ අපි 13 වෙනිදා ඉදිරිපත් කරන ලද ආයවැයෙන් අනතුරුව ඊ අපේ ගුරු විදුවල්පති වෘත්තීය සමිති සම්දානය මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් අපේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැනුවත් කරන්න කටයුතු කළා. අපි හොඳින්ම දන්නවා මේ ආයවැය තුල එක පැත්තකින් අපේ වැටුප් විෂමතාව ඉදිරි 3-2 ලබා දීම පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් සාකච්ඡාවකට අරගෙනවිලා නැහැ මේ ආයවැය තුල. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ආයවැය ඉදිරිපත් කරද්දී ඔහුගේ පැත්තෙන් ගුරුසාර විදුවල්පති සේවාවල වැටුප් විෂමතාවයක් තිබෙන බව පිළිගනිමින් එය විසඳන බවට අඩුම ගානේ බොරුවට හරි වාක්‍යයක් දාලා තිබුණා. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු මේ ආයවැය තුල එවැනි කිසිදු සඳහනක්වත් සිදු වෙලා නැහැ. ඒකෙන් හරි පැහැදිලි ඔවුන් ගුරුසහ විදුහල්පති සේවාවන් නොසලකා හැරලා තිබෙනවා බවට. ඒ වගේම ඔවුන් ලබා දෙනවයි කියපු මේ දීමනාව රුපියල් 10,000 දීමනාව එය ලැබෙන්නෙත් පෙබරවාරි මාසේ. ඒ වගේම මේක ලැබෙනකොටම අපෙන් යම් ප්‍රමාණයක් විශේෂම මේ වෙනකොට උපාධිධාරී ගුරුවරයෙක්ගෙන් එහා සිය බොහෝ දිනෙකට ආවම වැටුප බේසික් එක රුපියල් 40,000ක වගේ සීමාවක තියෙන. එතනින් එහා වැටුපක් තිබෙන්නේ. ඉතින් 40,000 කෙනෙක්ගෙන් රුපියල් 800ක් WNOP එකට කැපෙනවා. 50,000ක වැටුපක් ගන්න කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 10,000ක WNOP එකට කැපෙනවා. විශ්‍රාම වැන්දඹුවා විශ්‍රාම වැටුප අරමුදලට මේ විදිහට ගත්තට පස්සේ ලැබෙන එකෙමුත් අර 10,000ෙමුත් ප්‍රමාණයක් අඩු කරගෙන තමයි ඔවුන් වැටුප දෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නා ජනවාරි සිට තව විශාල වශයෙන් බදු වැඩි කරලා තිබෙනවා. අලුතෙන් බදු රැසක් ඉදිරිපත් කරලා තිබෙනවා. වැට් එක වැඩි වෙනවා. වැට් එක බලපානවා සියලු භාණ්ඩ සේවාවල මිල ඉහළ යෑමට. මේ විදිහට ගත්තට පස්සේ එක අතකින් දීලා අනිත් අතින් උදුර ගන්නවා. ඒ වගේම දෙන්න කලින් උදුරගෙන දෙන්නේ ජනවාරි මාසයේ සිට මේ බදු වැඩි කිරීමත් එක්ක. ඒ නිසා මේක කිසිසේත්ම සෑහීමකටවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පොහොතේ පවතින ජීවන විදෙමට සරලන දීමනාව වැඩි කිරීමක් නොවේ. ඒ නිසා තමයි පොදුවේ ගත්තොත් රුපියල් 20,000ක දීමනාව වැඩි කරන ලෙස සටනක් ආරම්භුනේ මේ ආයතන පෙර සම්පතක ඊයේ රනිල් වික්‍රමසිංහ ඌ ආයවැය පිළිබඳ සාකච්ඡාවකදී පවසනවා මේ කලින් දැනගත්ත රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන බව. ඊට පස්සේ තමයි වෘත්තීය සමිති මේ ඉල්ලීමිලලා සටන් කරන්න පටන් ගත්තේ. රනිල් වික්‍රමසිංහට අමතකයි මීට මාස කීපයකට පෙර සිට තමයි මෙරටේ වෘත්තීය සමිති රාජ්‍ය අර්ධ රාජ්‍ය වතු පෞද්ගලික ඒ වගේ විශ්‍රාමික මේ සියලු දෙනා එකබද්ධව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් වෘත්තීය සමිති වෙන්වෙන්වත් සාමූහිකවත් මේ 20,000ක දීමනාව ඉල්ලලා අරගල කරන්න පටන් ගත්තේ. කොහොමවත් කමක් නැහැ. ඉතින් ඒගොල්ලන් හිත සතුටු වෙන්න දැන් ජනාධිපති වගේ කෙනෙක් මේ වගේ දේවල් කියනවා කියන්නේ මේ වැතරම ගත්තොත් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනොත් මේක බොම්පාට් එකක් නේද මේ ජාතියේ නිකන් ඒ ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ඔහුට තරම් නොවන ප්‍රකාශිතින් ඔහුට කොහොමද තරම් නොවන ධූරයක් තමයි ඔහුට ලැබිලා තිබෙන්නේ. ඒසාව ඔහුට තරම් නොවන ධූරයක් ලැබුණාට පස්සේ ඔහු තරම් නොවන ප්‍රකාශ කිරීම පිළිබඳව අපි පුදුම විය යුතුත් නැහැ. මේ தත්ත්වයේ හමුවේ ඊ දවසේ අපි ගුරු විදුවල්පති වෘත්තීය සමිති සම්දානේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා අපි ඉදිරියේදී අකණ්ඩව මේ සටන පෙරට ගෙන යන්න අපි තීරණයකට අවිල්ලා තිබෙනවා. ඒසයිගේ පළමු පියවර ලෙස ඔබ දන්නවා ලබන දෙසැම්බර් මාසෙ දෙවනිදා දෙසැම්බර් 2 තමයි මේ වන විට පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ගැනෙන මේ ආයවැය 2024 ආයවැය අධ්‍යාපන වැය ශිෂ්‍ය විවාදයට ගන්නා දිනය. ඉතින් එදින දෙසැම්බර් 2 පාර්ලිමේන්තුව වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි ගුරු විදුවල්පති වෘත්තීය සමිති සම්දානය තීරණය කළා තිබෙනවා. ගුරුවරු විදුවල්පතිවරු පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශකවරු සියලු දෙනා එකබද්ධව අපි මේ උද්ඝෝෂණය පවත්වන්න තීරණය කළා තිබෙනවා. ඉතින් අපි දන්නවා ඒ අරගලයට මේ වෙනකොටත් අපේ ගුරු විදුවල්පති වැටුප් විෂමතාවයේ 3-2 ඒ වගේම අපේ දරුවන්ගේ දෙමව්පියන්ගේ අයිතිවාසිකම් දිනා අයිතිවාසිකම් ලබා දීමට එහෙම නැත්නම් ඉල්ලීම් ලබා දීමට උඹ පැත්තෙන් අසමත් වෙලා තියෙනවා. අපි දන්නවා දෙමව්පියන්ට දරුවන්ට ඉල්ලීම් කරන්න ආයතන නැහැ. ඒ නිසා තමයි අපි ගුරු විදුවල්පති වෘත්තීය සමිති සම්දානය ලෙස මේ මොහොතේ අධ්‍යාපනයේ බර ඉතාම දරන්න නොහැකි මට්ටමක් දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අපි අධ්‍යාපනයට දල දේශ නිෂ්පාදනය එහෙම නැත්නම් GDP එකෙන් 6%ක් වෙන් කරලා ලෙස දිගින් දිගටම අරගල කරේ. මේක පොදුවේ ගත්තොත්
අපිට මතකයි 2012 විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ගාල්ල සිට කොළඹට දැවැන්ත පාගමනක් ආවේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වුණේ අධ්‍යාපන සඳහා GDP එකෙන් 6% වෙන් කරන එක. ඉතින් මේ අය වෙයින් මේ අය වෙයේ ප්‍රොජෙක්ටඩ් GDP එක එහෙම නැත්නම් ඒක ඒ කියන්නේ ඒකෙන් අපේක්ෂිත GDP එක බිලියන 31500කට වැඩි බිලියන 31500කට වැඩි මේවා අපේක්ෂිත GDP එක ඒකත් එක්ක සංසන්දනය කරාට පස්සේ අධ්‍යාපන සඳහා වෙන් කළ තියෙන බිලියන 337යි. බිලියන 337ක් කියලා කියන්නේ 100%ක ප්‍රමාණය තමයි අධ්‍යාපන සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන්නේ. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ වගේම අපි දන්නවා රාජ්‍ය අධ්‍යාපන සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වෙන් නොකරන අතරේම මේ අයවැය තුල විශාල යෝජනා ගණනාවක් ගෙනල්ලා තිබෙනවා අධ්‍යාපන විකිණීම අරමුණු කරගෙන. ඉතින් අධ්‍යාපන විකුණන්න ගෙන ආපු අයවැය අධ්‍යාපන රැකගන්න ගෙන ආපු අයවැය නෙවෙයි. ඒ නිසා අපි දෙසැම්බර් 2 මේ පාර්ලිමේන්තු වටරවුමේ පවත්වන උද්ඝෝෂණයට අපි ප්‍රධාන සටන් පාඨ කීපයක් තීරණය කළා තිබෙනවා. එකක් තමයි අපේ වැටුප් විෂමතාව ඉදිරි 3-2 ලබා දෙන ලෙස බලකිරීම. ඒ වගේම තමයි අධ්‍යාපනය සඳහා දෙමව්පියන්ට සිදු වෙලා තිබෙන මේ දරන්න සිදු වෙලා තිබෙන බර ඔවුන්ගෙන් ඉවත් කරන්න කියන එක, අධ්‍යාපනය සඳහා දරන බර පාසල් නඩත්තු කිරීමේ බර දෙමව්පියන්ගෙන් ඉවත් කරන්න කියන එක, පාසල් ධාතු කිසිසේත්ම දෙමව්පියන්ට දරන්න පුළුවන් කමක් නැවේ තියෙන්නේ. අපිට දිගින් දිගටම විවිධ අවස්ථාවල විවිධ තැන්වල මුණ ගැහෙන දෙමව්පියෝ ඔවුන් ඉතාමත් බරපතල කම්පණයකට පත් වෙලා තිබෙන බරපතල පීඩාවකට පත් වෙලා තිබෙන්නේ මේ පාසල් නඩත්තු සඳහා විශාල මුදලක් දෙමව්පියන්ට වියදම් කරන්න සිදුවීම. බොහෝ දෙනෙක් ඒක නිහඬවින්න පාසල් තුල පන්ති කාමර තුල මේක කතා කරන්නේ නැහැ. කතා කළොත් දරුවට අසාධාරණයක් වෙයි කියලා ඔවුන් කල්පනා කරනවා. ඒ ඔවුන්ගේ හඬ අවදි කරන්නේ නැහැ. ඔවුන්ගේ වෙනුවෙන් හඬ අවදි කරන්න වෙන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති වලට. ඒ නිසා දෙමව්පියන් මත පටවලා තිබෙන මේ පාසල් නඩත්තු කිරීමේ බර දෙමව්පියන් ඉවත් කරන්න කියන එකත්, ඒ වගේම මේ බර ඉවත් කරන්න නම් අපි ධර්ම අධ්‍යාපන සඳහා අනිවාර්ය ලෙසම 6% වෙන් කළ යුතුයි. අධ්‍යාපනයට එහෙම නැතුව මේ බර ඉවත් වෙන්නේ නැහැ. අපි දන්න දැන් 1% තියෙන්නේ. අපි 6% එකවර ඉල්ලන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව අඩුම ගානේ 1%, 2%, 2.5%, 3% දක්වා ක්‍රමානුකූලව උන් ගෙන යා යුතු තිබෙන වසර කීපයකින් හෝ අධ්‍යාපනය සඳහා 6% GDP එකෙන් වෙන් කිරීම දක්වා මේක ඉහළ ගෙනියන්න නම් අනිවාර්ය ලෙස මේක ක්‍රමානුකූලව කියලා දාන්න ඕන. නමුත් එහෙම එකක් සිදු කරලා නැහැ. ඒ වගේම තමයි අපි අනිත් පැත්තෙන් මම කලින් සඳහන් කළා වගේ අධ්‍යාපනය විකිණීම නතර කරන්න කියන ඉල්ලීම සටන් පාඩයත් අපි මේ උද්ඝෝෂණයට අපි එකතු කරගෙන තිබෙනවා. මොකද අපි දන්නවා ආණ්ඩුව කැසකවන්නේ රජයේ අධ්‍යාපනයේ වගකීමෙන් දිනෙන් දින අත්හැරලා දැනට විශාල ප්‍රමාණයක් අත්හැරලා තිබෙන්නේ. මේ ප්‍රමාණයත් අත්හැරලා සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය දිශාවට විකිණීමේ දිශාවට තල්ලු කරන එක. ඒ සම්බන්ධ විශේෂම මේ වෙලාවේ අපේ ආදරණීය විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් පිරිවෙන් ගුරු උපදේශකවරුන් සියලු දෙනාගේ ඉල්ලන්න ඕනකම තිබෙනවා. මේක රැක ගැනීම අප සතු වගකීමක්. මේක රැක ගන්න නම් අපි තව තවත් අපේ පැත්තෙන් කැපවීමෙන් වැඩ කළ යුතු තිබෙන නිසා මම විශේෂ ඉල්ලීමක් කරන්න ඕනේ අපේ ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් ගුරු උපදේශක සහ පිරිවෙන් ගුරුවරුන්ගෙන්. අපේ පැත්තෙන් මේ පාලකින් යොමුනාව තිබෙන්නේ රජයේ අධ්‍යාපනයේ වගකීමෙන් අත්හැරලා ඒක පෞද්ගලික අංශය වෙත පවරන එක, පෞද්ගලීකරණය කරන එක, විකුණා දමන එක, ඒකට ඉඳ නොතවන්න නම් අපි තව තවත් අපේ වගකීම ඉහළින්ම ඉටු කළ යුතු වෙන නිසා පන්ති කාමර ඇතුලේ, පාසල ඇතුලේ ඔබේ වගකීම ඉටු කරන්න කියන ඉල්ලීමක් මේ මොහොතේ කළ යුතු වෙනවා. මොකද පාලකින් යොමුනාව තමයි අපිව පැත්තකට තල්ලු කරලා ගුරුවරු ගන්නන්නේ නැහැ, පාසල් වල අධ්‍යාපනය නැහැ, විද වැටිලා අධ්‍යාපනය කඩන් වැටිලා. ඒ නිසා මේ පාසල් පවත්වගෙන ගියාට වඩා හොඳයි මේව වහලා දානවා නම් කියන වගේ අදහසකට තමයි ඔවුන්ගේ පැත්තෙන් මේ ගෙන එන සූදානම් කරන්න තිබෙන්නේ. ඉතින් සමාජය යම් සාකච්ඡාවක් මේ වුණ සිදුවීම් තිබෙනවා. අපි දන්නවා ගුරුවරු විශාල ප්‍රමාණයක් ඉතාමත් තියෙන කැපවීමකින් යුතුව පාසල් පන්ති කාමර තුල ඉතාමත් තියෙන කැපවීමකින් යුතුව පාසල් තුල පන්ති කාමර තුල වැඩ කරනවා. අපි දන්නවා ඔවුන් ඉගැන්වන එකට අමතරව බොහෝ කැපවීම කරනවා දරුවන් වෙනුවෙන්. නමුත් සමහර විට අතලොස්සක් ඉන්නවා එහෙම නොකරන. ඉතින් අතලොස්සේ ව්‍යාමාර්ග තමයි සමහර විට සමාජය තුල සාකච්ඡාවට ගැනෙන්නේ. නිසා පිළිවෙත අපි ප්‍රවේසම් වෙමු. අපි අපේ වගකීම් කොටසත් පන්ති කාමර තුල ඉටු කරමු. ඒ නිසා ලබන දෙවනිදා දෙසැම්බර් 2 අධ්‍යාපන වැය ශිෂ්‍ය විවාදයට ගන්න දවස උදෑසන 10ට පාර්ලිමේන්තු වටරවුමේ අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්න තීරණය කළා තිබෙනවා. ඒ වගේම නොවැම්බර් මාසේ 30 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන බ්‍රහස්පතින්දා අපි තීරණය කළා තිබෙනවා නොවැම්බර් 30 බ්‍රහස්පතින්දා
කලාප මට්ටමින් අපේ රටේ සියලුම කලාප මට්ටමින් බස්නාහිර පළාත හැර අනිකුත් කලාපවල සියලුම කලාප මට්ටමින් සවස දෙකට පාසල් වෙලා වෙන අනතුරුව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන අපි දින ගලසා දැන් සිටම කලාපවල අපේ ගුරු විදුහල්පති වෘත්ති සමිති සම්දාන වෘත්ති සමිති නායකින් සම්දානට ඇතුළු වෘත්ති සමිති වල නායකින් එක්වෙමු ස්ථානයේ තෝරාගමු ඊට අදාළ අනිකුත් ක්‍රියාමාර්ග ටික ප්ලකාඩ්ස් ඇතුළේ සියල්ල සූදානම් කරගමු අපි ඉදිරියේදී ඔබට අදාළ අනිකුත් ඒ දේවල් ටික සලසන්න කටයුතු කරන්න ඉතින් ඒ සූදානම් කිරීම ටික කරගමු සංවිධානයේ වෙමු ඔබ අදාදම දැන්ම ප්‍රමාද නොවී මම දැක ස්තුතිවන්ත වෙනවා අපි මේක ඊයේ නිවේදනය කරා පස්සේ සමහර කලාප දැන් සිටම ඒ සඳහා සූදානම් වෙලා තිබුණා සමහර පෝස්ට් දාලා තිබුණා ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා මොකද එහෙම තමයි වෙන්න ඕන අපි පැත්තෙන් යම් නිවේදනයක් නිකුත් කළාට පස්සේ ඊට අනුව අපේ වෘත්ති සමිති ප්‍රාදේශීය නායක සහෝදර සහෝදරියන් මීට අදාළ ක්‍රියාමාර්ග වලට අවතීන වී යුතු තිබෙන ඒ නිසා මම ඉල්ලනවා නොවැම්බර් 30 වෙනිදා බස්නාහිර පළාත ඇර අනිකුත් සියලුම පළාත්වල අනිත් පළාත් 8ෙම ගුරුවරු විදුහල්පතිවරු පිරිවෙන් ගුරු සාගර උපදේශකවරු සවස දෙකට පාසල් වෙලා අනතුරුව උද්ඝෝෂණයේ සූදානම් කරගමු සංවිධානය කරගමු අපි අපිම සංවිධානය කරගමු අපි අපිම පිකර්ස් වෝට් ටික අදගමු අපි ඒ හඬනගා කියන සටන් පාඩ ටික ඉදිරියේදී ඔබට ලැබෙන සලස්වනවා ඉතින් ඒ සඳහා සූදානම් වෙමු ඒ වගේම දෙවනිදා පුළුවන් හැමෝම පාර්ලිමේන්තු වටරවමට උදෑසන 10ට අපි සම්බන්ධ වෙමු 10ට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන වැසිෂ විවාදයට ගන්නවා එදාට මේ අධ්‍යාපනයේ සඳහා දලදේශ නිෂ්පාදිත 6ක් වෙන්න ඕන කිරීමට අදාළව දෙමව්පියන් මත මේ බලපෑමට එරෙහිව ඒ වගේම අධ්‍යාපන විකිණීමට එරෙහිවත් අපේ වැටුප් කිසිමතාව ඉදිරි 3-2 ලබා ගැනීමට අදාළ කිසිදු යෝජනාවක් මේ අයවැය තුල අඩංගු නොවීමට එරෙහිවත් අපි එදිනට අපේ විරෝධතාවය පළ කරමු ඒ සඳහා ඔබ සියලු දෙනා එකතු වෙන්න කියන ඉල්ලීමක් කරමින් නැවත ඔබව ඉදිරියේදී හමු වීමේ බලාපොරොත්තු සහිතව අද කෙටි වේලාවකට ඔබ මුණ ගැහුනේ ඉතින් ඔබ සියලු දෙනාටම මේ සටන පෙරට අරගෙන යන්න මේක නොනවතින සටනක් අපි දන්නවා ඔක්තෝබර් 24 අපි දැවැන්ත අරගලයක් කරා ඒක කඳුළු ගෑස් වලින් බැටන් ප්‍රහාර වලින් සහ අධිපීඩන ජල ප්‍රහාර වලින් ආපස්සට යවන්න ඕන කල්පනා කරන්නේ නැහැ ඒ සටන පෙරට යනවා කියන එක අපි 25 දිබ්බගමු වැඩි විදුවලේ විරෝධතාවයෙන් ඒ වගේම 27 වෙනිදා අපි රට පුරා පාසල් ඉදිරිපිට කරන ලද විරෝධතාවයෙන් අපි පෙන්නවා ඒ වගේම අපි දෙසැම්බර් 2 මතක තියාගන්න දෙසැම්බර් 2 අපි ඊළඟ ක්‍රියාමාර්ගය සහ දිනය ප්‍රකාශයටපත් කරනවා ඒ සඳහා සූදානම් වෙමු ඉන් පසුව ඒ සඳහා අපි සූදානම් දැනට අපි නොවැම්බර් 30 ක්‍රියාමාර්ගයත් දෙසැම්බර් 2 ක්‍රියාමාර්ගය සාර්ථක කරන්න සියලු දෙනාම එක මිටකට ඒක රාශි වෙමු කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට මේ වීඩියෝ පෙළ ගැහෙන්න සංවිධානය වෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරමින් මම අදට ඔබ සමග ගන්නවා අපේ අරගලයට අධ්‍යාපන අයිති රැක ගැනීම අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.